ෆිල්ඩි ඇවිල්ලා ෆිල්ඩි කියන්නේ චමත්ජානක පෙරේරා මගේ රැප් නේම් කියන්නේ ස්ටේජ් නේම් එක තමයි ෆිල්ඩි කියන්නේ ෆිල්ඩි කියන චරිතය තුළ මල්පෙත්තක් සින්දුවේ ඉඳන් මේ දක්වා ලීක් සින්දුව දක්වා සින්දු ගණනාවක් ඇවිල්ලා තිනවා ඉතින් ලංකාවේ රැප් ආටිස් කෙනෙක් ඒකම MC කෙනෙක් මෑන් හූ කැන් එන්ටර්ටේන් ද ප්ලේස් MC MC කෙනෙක් තමයි රැප් ආටිස් කෙනෙක් ඉන්නේ ෆිල්ඩි කියන්නේ ඔයගලන්ගේ රැප් ආටිස් and me I'm Hasini Samuel Hasini Samuel is Hasini Samuel so I'm an artist and a model සෝන් ටයිටල් එක ලීක් මේක ඇතුළත තියෙනවා ලොකු මේ ස්ටෝරි එකක් මේ ස්ටෝරි එක කියන්නේ සමාජය තුළ ඕනම පුද්ගලයෙක්ට මොඩලින් ෆීල්ඩ් එකේද මියුසික් ෆීල්ඩ් එකේද ඒ ෆීල්ඩ් එක තුළ තමන් හසු වෙන ඒ ෆ්‍රේම් එක ඇතුළේ තමන් ජීවත් වෙනකොට ඒ ෆීල්ඩ් එක තුළ තමාට මූණ පාන වෙන ගැටලු සහ තමා මූණ පාන ඒ කියන්නේ හැම කරුණක්ම ගොනු කරලා තමන් යන්න ඕන මාර්ගය පැහැදිලිව පෙන්නුම් කරලා තිනවා අවසානයේ පණිවිඩය තිනවා මේ බොරු ඒ කියන්නේ සමාජය තුළ ඉන්න බොරු වෙස් මූණ දාගත්ත චරිත වලට හසු වෙන්න එපා Leak, so it's our new track and leak kiyanne track ekak vitarak ma nemei eken samajana loku pani vidayak denna saha trending number 1 aave and then this track is like moreover then minissu kena like there were dislikes more than likes yela thing atharam kena ne dislike ekkut count enne as a view so yeah it's a view so me i think eking therum yanne like godak denek meka baluwa saha eking samahalu honda kiyai narak kiyai eka thing athuru kena apita adala so sanskrutiyata haaniyak wenawa kiyana eken mean karanne oyala api ekena eke dress code ekak ehema naththam andapu palayanapu vidihada ehema naththam අපි කේස් කරන එන්නේ සින්ස් නම් ඔයාලා මීන් කරන්නේ ඉතින් මට කියන්න තියෙන එකම එක දෙයයි ලයික් දැන් ඩ්‍රෙස් කෝඩ් එක ගත්තොත් ෆස්ට් ඩ්‍රෙස් කෝඩ් එක ගත්තොත් ඩ්‍රෙස් කෝඩ් එක ලයික් දැන් මම රට නියෝජනය කරපු කෙනෙක් මම ලංකාව නියෝජනය කරපු කෙනෙක් ඉන්ටර්නැෂනල් වයිස් සෝ ඉතින් අපි සාමාන්‍ය රට නියෝජනය කරනකොට අපිට ඒ විදිහ ඇඳුමක් අඳින්න පුළුවන් නම් ඐ මීන් ඉෆ් වී කැන් වෙර් බිකිනි ඉතින් මං හිතන්නේ මේ අපි අපේ මියුසික් වීඩියෝ එකකට එහෙම ඇඳලා කියලා ඒකේ වරදක් තියෙනවා කියලා කියලා සීගිරි අප්සරාවියත් මමනේ මේ මේ මේවා උදාහරණයක් අරගෙන අපහාස කිරීම නෙවෙයි අපි අගය කරන නිර්මාණ සීගිරි මේ අපි නිර්මාණ බලතේ ඒ කියන්නේ ඒ කාලේ නිර්මාණ මේ දැන් නිර්මාණ නිර්මාණ ප්‍රශ්නයක් නැහැ ඉතින් බිකිනියක් අඳගත් පළවෙනි කාන්තාව මේ හසින් සැමුවෙල්ස් නෙවෙයි නැමෙ මම කිස් කරන හැම තැනම ඕගොල්ලන්ට බලන්න වෙන තැනක් අවශ්‍ය වෙනවද නැහනේ මේ වීඩියෝ එක තුල මම කිස් කරන ආකාරය ඕගොල්ලෝ පැහැදිලිව දැක්කනේ ඉතින් මීට වැඩිය හොඳට කිස් කරන්න පුළුවන් ආටිස්ලා යති එහෙම ඉන්නවනම් එන්න හැබැයි මට නම් හති නෑ මට මේ මොකද මේ මට මේ සති ගණන් ඕකේ කිස් කරගන්න පුළුවන් මට කිස් කරගන්න වඩා හොඳට සෙක්ස් කරගන්න පුළුවන් මට එහෙම ප්‍රශ්නයක් නෑ මම හොඳ පෞරුෂත්වයක් තියෙන මිනිස්සෙක් ඉතින් අර මට කියන්න දෙන්නේ කිස් කරගන්න එක මේ රූප රචනයේ තුල ඉන්නේ දැක්කේ එතනින් එහාට මම කිස් කරන හැම තැනක්ම වෙලා මට ඕගොල්ලන්ට මේ පෙන්වන්න අවශ්‍ය නෑ මොකද රූප රචනයේ තුල කිස් කිරීම පිළිබඳව නොවහන්නේ අපිට කිස් කරගන්න අපිට අවශ්‍ය නැහැ අපි කිස් කරගන්නවා සෙක්ස් කරගන්නවා ඒක ප්‍රශ්නයක් නැහැ කාටද මොකද මං ඇවිල්ලා ඔය මේ බලන මිනිසුන්ගේ මිනිසු කිස් කරගන්නවද නැත්නම් ඒ කිස් කරගන්න ඉන්න භාර්යාවන් මිස් කරගන්නවද කියලා බලන්නේ නැහැ එතකොට ඒගොල්ලෝ ඩිස් කරගන්නවා ඉතින් මට ඒක උඩ කියන්න දෙන්නේ මම එහෙම මේ මිස් කරගන්නේ මොකද මට කිස් කරන්න ඕන වෙලාවට මම අනිවාර්යයෙන් මගේ ටෙක්නික් යූස් කරලා මං කිස් කරගන්නවා එච්චරයි ලයික් ගහල ඇතේරියා කියන කච්චිය වගේ පිරිමියෙක් පිරිමියෙක්ට කිස් කරන එකක් නෙමෙයිනේ සෝ ඉතින් ෆිල්ටි මට කිස් කළා ඉතින් මම ඒක ඇක්සෙප්ට් කරා සෝ ඉට්ස් සම්තිං වෙරි ඒක සාමාන්‍ය දෙයක් රයිට් සෝ ඉට්ස් සෝ නැචරල් ඇන් මම හිතන්නේ ඒක ඒක කිසිම වරදක් තියෙනවා මට මූලිකවම කියන්න දෙන්නේ ලෝකෙ ඉන්න හොඳම වයිෆ් ඉන්නේ මට නෙමෙයි මට ලෝකෙ ඉන්න හොඳම වයිෆ් ලයින් කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි තමන්ගේ වයිෆ්ට ඉරක් ඇඳලි වෙලා මේ කොටුව ඇතුළේ ඉන්න කියලා තමන්ගේ වයිෆ්ට හොඳට ෆීඩ් කරන්න පුළුවන් තමන්ගේ වයිෆ්ට අවශ්‍ය ලව් එක තමන්ගේ වයිෆ්ට අවශ්‍ය සෙක්ස් එක තමන්ගේ වයිෆ්ට අවශ්‍ය ප්‍රොටෙක්ෂන් එක සිකියු එක එතකොට තමන්ගේ වයිෆ්ට අවශ්‍ය බ්ලෙසින්ග්ස් ටික දෙන්න පුළුවන් නම් ඒ මනුස්සයා පිරිමියෙක් සනීලියන්ගේ හස්බන්ඩ් තමයි ඉවසන්න පුළුවන් හොඳම හස්බන්ඩ් ෆිල්ටිගේ වයිෆ් තමයි ඉවසන්න පුළුවන් හොඳම වයිෆ් කියලා ඉතින් මම බොහොම සන්තෝෂයි මම සකසන රසවත් කෑමක් ඇනෝම් කරන්න වැඩි විස්තර දුරකතනේ අර දුරකතනින් කියේවා සඳහන් කරේ නැහැ දුරකතන සඳහන් කරන්න වෙනවා අපිට අංක එහෙම වුණොත් ඒක ලේසි හැබැයි අර මම කෑමක් හදනවා කියන්නේ කෑම කියන එක අපිට නොයෙකුත් අංක රසවත් කෑමක් මම හදනවා
මම අපි කියමු චෙෆ් කෙනෙක් කියලා සෑම වෙනට පුළුවන් කෑමක් මේ කුක් කරන්න. එතකොට ඒ කෑම එක අපි දෙන්න අතර කන විලාසය හොඳ නම් ඒ කෑම එක රසවත් නම් ඉතින් අර කෑම කියන එක ස්ලෑන්ග් එකක් විදිහට භාවිතා කරාම මිනිස්සුන්ට ඒ කෑම කියන තේරුම නොයෙකුත් ආකාරයෙන් එනවා. ඒ වගේ දෙයක් ඇනෝම් කරන්න මගේ ප්‍රයොරිටීස් මගේ රෙස්පොන්සිබිලිටීස් මම සෑමියුල්ට දීලා තියෙන මොකද මේ සින්දුව ලීක්. එතකොට මේ සින්දුව තුලින් ඒ කියන කෑම එක ඇනෝම් කරන්න සෑමියුල් හරහා එන්න. සෑමියුල් කෝත් ඕකේ බේබි යූ කැන් ගෝ හෙඩ් යස් ආයි ගෝ හෙඩ් ඔයල්ස් මේ යු හැව් ටු කම් ඔන් ඕඩර් මේ කීප් යෝර් සෙල්ෆ් ඉන් ද කිව්. ඕකේ මේ කිව් එක වර්ක් අවුට් වෙන්නේ මේ සෑමුවෙල්ගේ දුරකතනෙන් අහලා තමයි. මොකද මම මේ ප්‍රයොරිටි සෑමුවෙල්ස්ට දීලා තියෙන්නේ. So don't judge a book by its cover. So that's true. I think like හැම වෙලාවෙම ඔයාලා අහන කියන්නේ gossip එකකින් ඔයාලට ඇහෙන්න තියෙන දෙයක් විතරක් එකපාරින් විශ්වාස කරන්න එපා කියන එක තමයි එතනින් මම මීන් කරලා තියන්නේ. සෝ ඒ එහෙමයි කියලා ඔයාලා නිර්මාණය අගේ නොකර ඉන්න එපා. මේක තවත් එක නිර්මාණයක්. ඉතින් මේ දේවල් අගේ කරන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔයාලා අපි සපෝට් කරන්න ඕනේ මේ වගේ අලුත් දේවල් වලට. and මම like the meaning of it is like දැන් උදාහරණයකට ගත්ත සමහර වෙලාවට ලෝකයක් ඉස්සරහා ඉන්ටර්වියස් කරලා මේ පිරිමියෙක් විදිහට අහිංසකයෙක් වෙන්න පුළුවන් ගැහණියෙක් වුණත් සෝ ඔයාලට තේරෙනවා ඇති මම මොකක්ද මීන් කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලට අහුවෙන්න එපා කියන එක තමයි මම එන්නේ. අර හැමතිස්සෙම මේ අහන් ඉන්න ඔයා හැරෙන්න එපා ළඟින් හිටියා දුරත් තිබුණා කිව්වට අර නපුංසකකම වසන් කෙරුණා කොල්ලෝ දැක්කම පිස්සු වැටුණා හසිනි සැමුවෙල් ෆිල්ටි ලීක් වැටුණා වැඩසටහන ලීක් පීක් වූවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මගේ මේ කියන්නේ විදේශ සංචාරකයෝ පැතිරෙන මාර්ච් වල ඊශ්‍රායල් ඩුබායි ඊට පස්සේ ඒප්‍රිල් වල යුරෝප් තියෙනවා. මම මෑතක කියන්නේ ගිය අවුරුද්දේත් මම යුරෝප් ලොකුටුව එකක් දාලා ආවා. කියන්නේ සිටිස් කීප එක. ඉතින් ඒ වගේ ආයි සෙප්තెంబර් වල ආයි යුරෝප් ඉංග්ලන්ඩ් තියෙනවා. ඉතින් තව ඇමරිකා වල එතකොට ඕස්ට්‍රේලියාව වල ෂෝස් එකක් ඇතිනවා. මේ ගොඩක් ෂෝස් වලට හසින් සැමියුල්ස්වත් ඒගොල්ලෝ ඒ කියන්නේ යෝජනා කරලා තිනවා. ඉතින් බොහොම සන්තෝෂයි. මොකද මේ සින්දුව ලීක් එකේ නාසිනිගේ කලින් ගීත වගේකුත් තිබුණා. නමුත් මේ සින්දුවෙන් පසුව ලොකු මේ ආසාවක් ඇති වෙලා තිනවා අපේ මේ ලීක් සින්දුව හරහා අපේ මේ හිප්හොප් කල්චර් එක එහෙ තවදුරටත් මේ වෙන්න. ඉතින් මගේ ෂෝස් එක මම ආසින් සැමියුල්ස්ට ආරාධනා ලැබෙ දෙන මම සන්තෝෂ වෙනවා. මොකද මේ සින්දුව හරහා අමසි දෙයක් වුණා කියලා. ඒක මගේ ගීත නිර්මාණ කීපයක් නොයෙකුත් ආකාරයේ විවිධ පරාසයන් වල විවිධ කරුණු තියෙන ගීත කීපයක් එන්න තියෙනවා. And I have to say මමත් ඉදිරියට මම දැන් මට කොච්චර මඩ වැදුනත් මම මේ දේවල් I don't care because ඉදිරියට ලංකාවට තව අලුත් දෙයක් ගේන්න සහ like I මම ඉදිරියටත් මොඩල් කෙනෙක් විදියට සහ ආටිස්ට් කෙනෙක් විදියට වැඩ කරගෙන යනවා. ඉතින් ස්තුතියේ බොහොම ස්තුති කියන එක බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනෙන්. ඇත්තටම අපි මගෙන් ලීක් සින්දුව තුලින් ජනප්‍රියත්වයකට පත් වුණා. ඉතින් ඒ ආපු දෝෂාරෝපණ සහ ඒ ගැන තිබිච්ච මිනිසුන්ගේ මතිමතාන්තර සහ ඒ ගැන තිබිච්ච මිනිසුන්ගේ ආශාවන් හැමකයක් පිළිබඳව කතා බහ කරන මේ වැඩසටහන ප්‍රයෝජන තියෙනවා. ඔයගලන්ට බොහොම ස්තුතියි. අපි ඉදිරියටත් රැඳී සිටිමු. අපේ ගොඩක් නිර්මාණ මේ ළඟදිම එළි දක්වනවා. Thank you so much and we both love you all.